හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ මාර්තු මාසයේ 19 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට අපි එකතු වෙන්නේ බුද්ධානුස්සති භාවනාවත් ඒ වගේම ඉන් අනතුරුව කෙරෙන ධම්මපදයේ පිළිබඳව සාකච්ඡාවකුත් කරන්නයි. අදත් අපිට අපවිත කරුණාවෙන් එක්සත් රාජධානී සිට සම්බන්ධ වෙනවා ශ්‍රීමති වරාගොඩ මහත්මිය. මේ වැඩසටහන මෙහෙවීම සඳහා ශ්‍රීමති මහත්මිය ඔබතුමියව ඉතාමත්ම ගෞරවයෙන් මේ දම් සභාවට පිළිගන්නවා. ඒ වගේම ඔබතුමියට යොමු වෙනවා අද දවසට නියමිත වැඩසටහන ආරම්භ කරන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිංජන්ත මහත්මයා, කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් සෑම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි ඒ බුද්ධානුස්සති වැඩසටහනත් ඉන්න අනතුරුව කරන ධම්මපද සම්මස්සනේ කිරීමේ වැඩසටහනක් ආරම්භ කරමින් පළමු කොටම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. භාවනා పూర్ව කෘත්‍ය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනන්ත සසර පටන් ලොව වැඩවදාළ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට, පසේ බුදුරජාණන් වහන්සේලාට, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයින් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට කායද්වාරයෙන්ද, වාග්ද්වාරයෙන්ද, මනෝද්වාරයෙන්ද වැඳ නමස්කාර කරමි. මෙසේ වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සැරිසරණතෙක් සතර අපායෝත්පත්තියෙන්ද, ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද, අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද, පංචවිධ අන්තරාවෙන්ද අත්මිදෙම්වා. ස්වාමීනි, මේ සියලු කුසල් බලයෙන් අප සැමට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අනන්ත සසර පටන් ආ අවිද්‍යා සහගත ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන් දොරින් බුද්ධ රත්ණයටද, ධම්ම රත්ණයටද, සංඝ රත්ණයටද සිදු වූ යම්තාක් වැරදි පමා දෝෂයන්ට මම සමාව ඉල්ලා සිටිමි.
බුද්ධ රත්නයද ධම්ම රත්නයද සංඝ රත්නයද යන රත්නත්‍රයෙන් මට සමාව ලැබේවා. බුද්ධ රත්නයද ධම්ම රත්නයද සංඝ රත්නයද යන ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මා විසින් අතීතයේ පටන් මේ මොහොත දක්වා රැස්කලා වූ කුසල සම්භාරය සියලු සම්‍යදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වේවා. පරලෝ සැපත් ගුරුතුමන්ට හා සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ආශිර්වාද ගාථාවක් සෑම දිනාටම. පංච මාරජිනෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං ප්‍රකාශේසි මහාවීරං නමාමහං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තු භාවනා වාක්‍ය ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දෙමුසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලුසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පවු නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංකත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති
ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී පසලොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වන සේක විද්‍යාචරණ සම්පන්න වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක කාම සුකල්ලි කානු යෝගයද අත්ත කිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝභන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක සාර්ථක ධර්ම දේශනා ඇතිසේක සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක සුගත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක
විද සත්ව ලෝකයන්ට අයත් විනේය සත්වයින් බුදු ඇසින් බලවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයං භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වනසේක සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක
සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වෙනසේක. භගවා වෙනසේක. ප්‍රතිලෝම වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක. වාසනා සහිත සකලක්ලේශයන් ප්‍රහාණය කළසේක. ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්මවලින් සමන්නාගත වනසේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක. සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වෙනසේක. භගවා වෙනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වෙනසේක. බුද්ධ වෙනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රූන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක.
Swamini Bhagyavatun Vahansa Oba Vahanse Ekantayen Sattha Deva Manussanam Vanaseka Sattha Deva Manussanam Vanaseka Swamini Bhagyavatun Vahansa Oba Vahanse Sila Samadhi Prajna Vimukti Vimukti Jnana Darshana Enda Maha Karuna Venda Maha Prajna Venda Dharma Deshana Vilasha Enda Irdhi Pratiharya Enda Anuttaravana Seka Nana Vidha Sattva Lokayanta Ayatn Vinaya Sattvayin Budhu Esin Balavadara Maha Karunavin Yuktava Oun Damanaya Kota Dhamihi Pitau Seka Swamini Bhagyavatun Vahansa Oba Vahanse Ekantayen Anuttaro Purisa Dhamma Sarathi Vanaseka Anuttaro Purisa Dhamma Sarathi Vanaseka Swamini Bhagyavatun Vahansa Oba Vahanse Sanskara Lokaya Sattva Lokaya Avakasha Lokaya Adi U Siyalu Lokayanda Ema Lokayange Samudayada Loka Nirodhayada Loka Nirodhakarana Upayada Avabodhakota An Ayatada Deshana Kalaseka Swamini Bhagyavatun Vahansa Oba Vahanse Ekantayen Lokavidu Vanaseka Lokavidu Vanaseka Swamini Bhagyavatun Vahansa Oba Vahanse Arya Marga Sankhyata Sundara Margayaka Gaman Kalaseka Satara Maganenin Nesu Kelesun Nevata Nupadavamin Gaman Kalaseka Kama Sukallikanu Yogayada Atta Kilamatanu Yogayada Yana Antadvaya Varjita Sobanau Madhyama Pratipadavin Sundarau Nirvanayata Pemina Vadala Seka Sartaka Dharma Deshana Eti Seka Sundara Rupa Sampatyak Etiva Veda Siti Seka Sundarau Gaman Vilashayak Eti Seka Swamini
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක සුගත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ 15 චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංකත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළසේක සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක කෙලෙස් සතුරන් නසා වනසා දෙමුසේක සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලුසේක දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක
අරහං වෙනසේක නෙවතත් අනුලෝම වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක කෙලෙස් සතුරන් නසා වනසා දෙමුසේක සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලුසේක දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සන්තානයක් ඇතිව වැඩ සිටිසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක අරහං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංඛත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයං භූ ඥානයෙන් අවබෝධ කළසේක සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පූර්වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුරභිඥානය ආසවක්ෂයකර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක
විද්‍යාචරණ සම්පන්න වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක කාම සුකල්ලි කානු යෝගයද අත්තකිල මතානු යෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක සාර්ථක ධර්ම දේශනා ඇතිසේක සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වෙනසේක සුගත වෙනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාරයෙන්ද අනුත්තර වනසේක නානාවිද සත්ව ලෝකයන්ට අයත් විනය්‍ය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රුන් වහන්සේ වනසේක ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වනසේක සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රම වලින් විභජනය කරමින් වදාළසේක උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක භගවා වනසේක සාදු 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 හොඳයි අපිට මීළඟ කොටසට ප්‍රවේශයක් ගන්නයි තියෙන්නේ. හොඳ ශ්‍රීමති මහත්මියට අපි ඉතාමත්ම ගෞරවයෙන් නැවතරක් යොමු වෙනවා. අපිට ධම්මපදය
ධම්මපදයේ කොටස් විස්තර කර දෙන ලෙසට තෙරුවන් සරණයි. අද අපට තියෙන්නේ නන්ද ස්වාමින් වහන්සේ වෙනුවෙන් දේශනා කොට වදාළ ගාථාවක්. යථාගාරං බුද්ධන්නං බුද්ධේ සමතේ විඤ්ඤති ඒවං අභාවේතං චිත්තං රාගෝ සමතේ විඤ්ඤති යථාගාරං සුච්ඡන්නං වුට්ඨේන සමති විඤ්ඤති ඒවං සුභාවිතං චිත්තං රාගෝන සමති විඤ්ඤති මේ ගාථා දෙක අපිට ඇහෙන්නේ නැතුව ගියා ශ්‍රීමති මහත්මිය ශ්‍රීමති මහත්මිය මම කතා කරන්න ගියා ගාථාව ඇහුණද ගාථාව ඇහුණා මම ස්ක්‍රීන් එක ෂෙයාර් කරනවා ඒ අදාළ කතාවට පේනවා නේද? තවමනේ මම අයින් වෙන්න. ඔව් ෂෙයාර් කරන එකෙන් අයින් වෙන්න. හරි ඔබතුමා පුළුවන් ෂෙයාර් කරන්න මහත්තයා. මම හිතන්නේ මම ෂෙයාර් කරනවා කියලා. මොකටකින් බා? ෂෙයාර් වුණේ. ඉන්න. හරි මම ෂෙයාර් කරන්නම්. දැන් ෂෙයාර් වෙනවද? ඔව් පොඩ්ඩකින් ෂෙයාර් වෙයි. හරි. පොඩ්ඩක් උඩට කරන්න. මේ ගාථාව දේශනාකට අදාළේ භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ නන්ද ස්වාමින් වහන්සේ අරබයා භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ ධම්මසක්පවත්තම් සූත්‍රයෙන් අනතුරුව වේල්වනාරාමේ වැඩ සිටියා උන්වහන්සේ මාස 8ක් විතර කාලයක් ඒ කාලයේදී සුද්ධෝදන රජතුමාට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිලා මේ රජගහනුවර වැඩවාසය කරනවා කියලා උන්වහන්සේ මේ කිඹුල්ලත්පුරයට වැඩමවාගෙන එන්න කියලා දහසක් පිරිස සමග අමාත්‍යෝ 10 දෙනෙක්ව ගෙනහල් යවුවා බුදුරජාණන් වහන්සේ වෙත පිටත් කරා මගේ පුත්‍රයා කැඳවාගෙන එන්න කිමුල් රටට කියලා 10 වෙනි අවස්ථාවේ තමයි කාළුදායි ඇමතිතුමා පැවිදි වෙන්න අවසර ඉල්ලගෙන පැවිදි වෙලා රහත් වෙලා ඉන්පසුව භාග්‍යතුන් වහන්සේට මතක් කරා පියරජතුමා බලාගෙන ඉන්න බව ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත්පුරයට වැඩියේ 20,000ක් රහතන් වහන්සේලා සමග එහෙම වැඩම කරලා ඊට පස්සේ නෑයින්ගේ මාන්‍ය දුරු කරලා යමා මහ පෙළහර පාලා ඊළඟට දේශනා කරපු ධාතාවන් වලින් සුද්ධෝදන රජතුමා පළවෙනිම සෝවාන් වුණා. ඉන් අනතුරුව මහා ප්‍රජාපති ගෝතමී දේවියත් සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඊට පස්සේ ඒ දේශනාවලින් පස්සේ යසෝදරා දේවීන් වහන්සේට සඳකිඳුරු ජාතකය දේශනා කරා. ඒ ගමනේදී නන්ද කුමාරයා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා බෝසතාණන් වහන්සේගේ සහෝදරතුමාගේ තෙමගුල සිද්ධ වෙන දවස යෙදිලා තිබුණා. ඒ දවසේ බුදුරජාණන් වහන්සේ රජගහ කිමුල්ලත්පුරයේ පිඬුසිඟා වැඩලා දානය වළඳලා ඊට පස්සේ පාත්‍රය නන්ද කුමරු අතර දීලා
වැඩියා. ඒ අනුව නන්ද කුමාරයාගේ තෙමගුල සිදුවන අභිෂේකය නිවසට පිවිසීම විවාහය කියන ඒ තෙමගුල සිදුවෙන දවසේ තමයි පාත්‍රය අතට දීලා බුදුරජාණන් වහන්සේ වැඩියා. නන්ද කුමාරයාට සිද්ධ වුණා පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා පිරිස පිටිපස්සෙන් ගමන් කරන්න. එහෙම ගිහිල්ලා ඒ යන අතරදී නන්ද කුමාරයා විවාහ වෙන්න හිටපු ජනපද කල්යාණිය දැකලා මේ උන්වහන්සේ මේ නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කරනවා හිමියනි ගියක් ඉක්මනින් ආපහු එන්න කියලා කියලා තිබුණා. එතකොට ඒ වචනත් නන්ද කුමාරයාගේ හිතට හොඳට වැදිලා තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේවරම් වෙහෙරට ගිහිල්ලා නෑ බුදුරජාණන් වහන්සේ විහාරයට ගිහිල්ලා ඒ ගමනේදී බුදුරජාණන් වහන්සේට ශාක්‍ය රජවරු නිග්‍රෝධාරාමය පූජා කරලා තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පාත්‍රය නොගෙන කුමාරයාව විහාරයේ දක්වාම ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කිව්වා නන්ද ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා ඇසුවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නිසා නන්ද කුමාරයා කතා කරේ නැහැ. භික්ෂුන් වහන්සේලාට කිව්වා මේ කුමාරයාව මහාන කරන්න කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කිමුල්ලත් නුවරට වැඩම කරපු තුන්වෙනි දවසේ නන්ද කුමාරයා පැවිදි කළා. ඒ පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කරන්න මිසක් සිල් රකින්න මේ මහනදම් පුරන්න රහත් වෙන්න ආදී දේවල් අවබෝධයෙන් නෙමෙයි. නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ වගේම සක්විති රජ වෙන්න තරම් කුසල ධර්ම ඇතුව හිටපු කෙනෙක්, ඉතාම සැප සම්පත් වලින් කාමභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක් උන්වහන්සේ එතුමා. එතකොට පැවිදි වෙලා අර ජනපද කල්යاني කියපු දේ සිත හිත හිටියා මිස පැවිදි භවයේ ප්‍රයෝජනයක් ගන්න හිතුවේ නැහැ. ඉතින් ඊළඟ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් කිමුල්ලත් පුරේට වැඩියා සත්වෙනි දවසේ. එදා යශෝදරා දේවීන් වහන්සේ අර නරසිංහ ගාථා වලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරලා පුත් කුමාරයා වැරියා දායාද ඉල්ල ගන්න කියලා. ඒ අවස්ථාවේ ඒ රාහුල කුමාරයාවත් මහාන කෙරෙව්වා, මහාන වුණා. ඊළඟට ඒ ඉන්න අනතුරුව තමයි බුදුරජාණන් වහන්සේ අර රජපිරිසට මහා ධර්මපාල ජාතකය දේශනා කරා. දේශනාවෙන් පස්සේ සුද්ධෝදන රජතුමා අනාගාමී තත්ත්වයටපත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පහළ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා ගැන බැලුවහම නන්ද කුමාරයා මහානදම් පුරන්නේ නැහැ, ගෙදර යන්නම තමා ගෙදර ගැන හිතා ඉන්නවා නේද කියලා නන්ද කුමාරයාගෙන් එක කතා කරාම නන්ද කුමාරයා කිව්වා මට මේ මතක් වෙනවා මං කැමති ගෙදර යන්න කියලා භාවනා කරන්න නැති බව දැන් තේරුණා. ඉන් පස්සේ නන්ද කුමාරයාව එක්කගෙන ගියා බුදුජානන් වහන්සේ දිව්‍ය ලෝකෙට. ඒ යන අතරමඟදී නවදැලි හේනක අලුතෙන් ගිනි තියපු හේනක හිටියා බාගෙට පිච්චුණු වැඳිරියා. ඒ වැඳිරියව පෙන්නවා. පෙන්නලා බලන්නකෝ අර මේ සතා කියලා පෙන්නලා ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට එක්කගෙන ගිහිල්ලා අර දෙවංගනන් පෙන්නුව නන්ද තෙරුන්ට. මේ ඉන්නේ දෙවංගනන් මේ දිව්‍ය ලෝකේ කියලා. ඉතින් නන්ද කුමාරයාගෙන් ඇහුවා මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවංගනන්ද ලස්සන, එහෙම නැත්නම් Taman කියපු මේ ජනපද කල්යාණිද කියලා. ඊට පස්සේ බුදුරජාණන් මේ එතකොට ඒකට නන්ද කුමාරයා කිව්වා අර මගදී එනකොට දැකපු වෙන්දිරිය හා සමානයි ජනපද කල්යاني, මේ දෙවංගනන් නම් බොහොම ලස්සනයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ සසුනේ බඹසර රකින්න මම මේ දෙවංගනන් 500ක් ලබා දෙන්න අප වෙනවා කියලා. ඒ විදිහට කියලා දැන් නන්ද කුමාරයා
නන්ද ස්වාමීන් වහන්සේ දිවංගනන් ලබා ගැනීමේ ආශාවෙන් බඹසර හැසිරෙනවා. ඉතින් මේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කීප නමකට දේශනා කළා. නන්ද කුමාරයා මෙන්න මෙහෙම දෙයක් මේ නිසා දිවංගනන් ලබා ගැනීමේ අරමුණින් බඹසර රකින්නවා පොඩ්ඩක් අපහාස වෙන විදිහට කතා කරන්න කියලා. ඉතින් මේ තෙරුන් වහන්සේලා නන්ද කුමාරයාට hina වුණා. නන්ද කුමාරයා දෙවංගනන් ලබා ගන්න මේ භවනා කරනවා මේ කියලා ඒ විදිහට විහිළු තහළු කරනකොට නන්ද කුමාරයාට නන්ද ස්වාමීන් වහන්සේට මේ කලකිරුණා. කලකිරිලා මේ වීරිය අරගෙන ඉතා ඉක්මනින් උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ රහතන් වහන්සේ නමකට ගාවට පත් වෙලා උන්වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඒක දැන්නුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙත දෙවිවරුත් ඇවිල්ලා පැහැදිලි කියලා තියෙනවා නන්ද කුමාර නන්ද ස්වාමීන් වහන්සේ රහත් වෙලයි කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා නන්ද කුමාරය නන්ද රහතන් වහන්සේ කිව්වලු ස්වාමීනි ඔබ වහන්සේ මට දෙවඟනන් ලබා දීමට අප වුණා. ඔබ වහන්සේ ඒ අපෙන් නිදහස් කියලා. එහෙම කියලා ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ විදිහට මේ ගාථාව කියලා තියෙන්නේ. තව පොඩ්ඩක් උනත ගන්න. යතාගාරං දුච්චන්නං උට්ටි සම්මති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති කියලා. ඒ කියන්නේ සකස් කළේ නැති සෙවලි කළ ගයක් වැස්සෙන් තෙමී යනවා වගේ එසේ නොවැඩූ සිත රාගයෙන් තදින් විනිවිද යයි. හෙවිලි කරපු නැති එහෙම නැත්නම් බාහිරට හෙවිලි කරපු ගයක් වහිනකොට වතුරෙන් තෙමිලා යනවා වගේ නොවැඩූ සිත රාගයෙන් තදින් විනිවිද යයි කියලා. ඒ කියන්නේ මාර්ග සිත්වලින් ඒ කෙලෙසුන් දුරු කරන තුරු හරියට මේ සිත වැස්සට සෙවිලි නොකළ ගයක් වගේ රාග වැස්සෙන් තෙමෙනවා කියන අදහස තමයි පැහැදිලි කරේ. එහෙම කියලා ඊට පස්සේ ඒකට ප්‍රතිවිරුද්ධ විදිහට කිව්වා යතා ගහරං සුච්චන්නං උට්ටි සමති විජ්ජති ඒවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විජ්ජති. සුභාවිත වූ සිතකට රාගයෙන් තෙමන්න බෑ. සෙවිලි කරපු නැති ගයක් වගේ නෙමෙයි. එතකොට සෙවිලි කළ ගයක් හා සමානයි. ස්වභාවික සිතකට රාගය ඇතුළු වෙන්නේ නැහැ. රාගයෙන් හිත අවුල් කරන්න බෑ කියන අදහසින් යුක්තව මේ ගාථාව දේශනා කොට වදාලා. ඒක තමයි කෙටියෙන් ඒ ගාථාව පිළිබඳව විස්තරේ. දැන් තවත් කවුරුත් එකතු කරන්න තියෙනවද? නැ බොහොම පිං. මං හිතන්නේ ඔබතුමිය මේ අසනීප තත්ත්වය අතර තුර අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් මේ ධර්ම කරුණු පැහැදිලි කර දීමට අපගේ පිළිබඳව අපගේ ඉතාමත්ම ගෞරවය පිරිනමනවා. ඒ වගේම ඉතාම ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් කල්යාණ මිත්‍රෙන්ට යමක් පැහැදිලි කර ගන්න තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. දැන් යම් කිසි දෙයක් එකතු කරන්න හෝ අවශ්‍ය නම් ඒකට අවස්ථාවක් තියෙනවා. කාට හරි යමක් කියන්න තියනවද? ගොඩක් හොඳට තේරෙනවා. ගොඩක් පින් සිද්ධේවා ශ්‍රීමති මහත්මිය. ගොඩක් පින්. හොඳයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. මම ඉතාමත්ම කරුණාවෙන් අන්නවතත් යොමු වෙනා ශ්‍රීමති මහත්මියට අපි අද සාකච්ඡා බුදුගුණ මානසිකාරේ වගේම බුද්ධානුස්සති භාවනාවත් ඒ වගේම ධම්මපද සාකච්ඡාවත් නිමාවටපත් කරන්න කියලා ඒ සාකච්ඡා නිමාවටපත් කරන්න වැඩසටහන නිමා කරන්න කියලා ඔබතුමීට යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි අද දවසේ සුපුරුදු පරිදි
නිර්වාණයේ වටිනාකම උපසමානුස්සතිය වශයෙන් නිවන් අනුස්සති කරලා ඊළඟට ක්‍රියාක්ෂණයට හරවලා වැඩසටහන නිමා කරමු. උපසමානුස්සතිය යාවතා වික්කවේ ධම්මා සංකතාවා අසංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදං මදනින් මදනෝ විපාස විනයෝ ආලේ සමුග්ඝාතෝ වට්ටු පච්චේදෝ සංහක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මහණෙනි, හේතුවෙන් නිපන්නා වූ හෝ හේතුවෙන් නොනිපන්නා වූ හෝ යම්තාක් ධර්මයක්ද ඒ ධර්මයන් අතුරෙන් විරාගයෙහිවත් නිවන අග්‍රයයි කියනු ලැබේ. ඒවනාහි රාගාදී මද මෙදලන තෘෂ්ණා සංඛ්‍යාත පිපාස සංසිඳුවන පංචකාම ගුණාලය නසන තෘෂ්ණා නසන වට දුක් සිඳලන තෘෂ්ණා ක්ෂය කරන පහව රාග ඇති නිරෝධ සංඛ්‍යාත නිර්වාණයයි. භාවනා වාක්‍ය සංකත අසංකත සියලු ධර්මයන් අතුරින් විරාගයෙහිවත් නොඇලීම නම් වූ නිර්වාණය අග්‍රයයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මිනිසාට මහත් අනර්ථ සිදු කරවන්නා වූ ජාත්‍යාදී අටවිසි මදයෝ නිවනට පැමිණි විට වෙනසී යන්නාහ. එබැවින් නිර්වාණ ධර්මය තෙමේ මද නිම්මදන නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ නිර්වාණ ධර්ම තෙමේ පංචකාම ගුණාලය වෙනසීමට කාරණා වන බැවින් ආලය සමුග්ඝාතනම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ සතර අපාය සහිත කාම රූප අරූප යන භවත්‍රයට අයත් කර්ම ක්ලේශ විපාක යන වට තුන සිඳලන බැවින් වට්ටු පච්ඡේදනම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ තෘෂ්ණාදී සකල ක්ලේශයන් නිරුද්ධ කිරීමට කාරණ වන බැවින් නිරෝධනම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ රූප ශබ්ද ආදී නානා අරමුණෙහි ඇලෙන ස්වභාවය වූ රාගය වෙනසීමට කාරණවන බැවින් විරාග නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නිර්වාණ ධර්ම තෙමේ හේතුවෙන් ප්‍රත්‍යයෙන් නොනිපන් බැවින් අසංකත නම් වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රයයි වදාරන ලද අසංකත ධර්ම තෙමේ සතර යෝනි පංච ගති සප්ත විඥානස්තිති නව සත්තා වාස යන ජරා මරණාදී දුකින් පිරුණු මතුමතු භවයන්හි සත්වයා බැඳ තබන අර්ථයෙන් වාන නම් වූ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිර්වාණ නම් වනසේක. සාදු සාදු සාදු. අපේ සිම්ප්‍රස් කරගත්තා කුසල සම්භාරයේ ත්‍රිලක්ෂණයට හරවමු. තිසරණ සහිත පංචශීල සමාදානයේ පටන් සිදු කළ බුද්ධානුස්සති භාවනා වාරයේදී පහළ වූ ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකින් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ආයතන ධාතු නම් වූ පරමාර්ථ ධර්ම සමූහය තීලන සංඛත සන්තාප විපරිණාම අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. දුක්ඛයේ සමුදයේ නොපැවැත්ම නම් වූ
නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. මාගේ මේ බුද්ධානුස්සති භාවනා කුසල සම්භාරය මෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් භාවනා කුසල සහිත පංචශීලයේ පටන් ත්‍රිලක්ෂණ භාවනාව දක්වා සැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාරය අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් තමන් වහන්සේලාගේ ශාසනික ජීවිතයේ වටිනා කාලය කැප කරමින් පොතපත සකස් කර තබා ධර්ම දේශනා පටිගත කර තබා පවත්වී වදාළ අතිපූජනීය රේරුකාණී චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අතිපූජනීය නාගවෙණි අරියධම්ම ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටි බ්‍රහ්මරාජීන් වහන්සේලාට දිවිරාජීන් වහන්සේලාටත් අනුමෝදන් කරමු. පරලෝසගත ඥාතීන්ටත් අනුමෝදන් කර අපගේ භාවනා ප්‍රාර්ථනා වාක්‍ය වැඩසටහන නිම කරමු. පළමුවෙනියම අපට මේ ආකාරයට මේ වැඩසටහන පවත්වාගෙන යාමට තරම් ධර්ම කරුණු රැස් කරලා දීලා පොතපත ලියා තියලා පටිගත කිරීම වලින් අපට උදව් උපකාර කර ධර්ම මාර්ගයේ යන්නට මඟ පෙන්වූ ඒ උතුම් අතිපූජනීය තේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේ මේ සියලු කුසල් අනුමෝදන් වේවා. අනුමෝදන් වේලා පතන්නා උතුම් බෝධියකින් සෝපහසෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය නාවින රිදම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඔබ වහන්සේ මේ පින් බලෙන් පතන්නා වූ ආකාරයට සුවපහසුවෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිමින් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නට හේතු වේවා වාසනාව වේවා. ඔබ වහන්සේලා වෙතම උපනුපන් ජාතිවල නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතම් ලබමින් සිත්සේ පාරමී සම්පුරා ගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම සියලු දෙවියන්ට අපි පින් දෙමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ටත් පින්දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ